මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 78 හැවිරිදි පියා 80 හැවිරිදි මව සහ 42 හැවිරිදි පුත්‍රයා බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණේ. ඝාතනයට ලක් වූ පුත්‍රයා විශේෂ අවශ්‍යතා සහිතයෙකු බවත් ගෙලමිරිකා මෙම ඝාතන සිදු කර ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළි වුණා. ඝාතන සිදු කළ සැකකාර ඥාති පුත්‍රයා නාල්ල පොලිසියේ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුම් කණ්ඩායම මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හලාවත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දෙදරුපියෙක්. පොලිස් කණ්ඩායම අදාළියම 2:30ට පමණ මෙම සැකකරු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඝාතනයේ තොරතුරු හෙළි වී තිබෙනවා. මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කිරීමේ අරමුණින් මොහු මෙම අපරාධය සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පැවති වැඩසටහනකදී පොලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතා අදහස් දැක්වුවා. ඔහුගේ පිටේ එල්ලන් ආපු බෑග් එක ඇතුලේ විශාල මුදල් ප්‍රමාණයක් තිබිලා ඒ සම්බන්ධව තවදුරටත් බලනකොට මොහුගේ ඇඟේ ලේ තැවරිච්ච ස්වභාවයක් තිබිලා තිබුණා. ඊට පස්සේ ඔහුගේ ගමන්බල තවත් පරීක්ෂා කරද්දී එහි තිබුණු කොළකැබැල්ලක තිබුණු ලිපිණයක් අනුව පොලිසිය ඒ ලිපිණේ තිබිච්ච ස්ථානයට ගමන් කරලා ඒ නිවසේ දොර විවෘත කරලා බලනකොට ඒ ගෙදර මව පියා හා දරුවා කෙනෙක් තිදෙනාම ගෙල සිර කරලා දාලා ඒ නිවස තුල මරා දමලා. එසේ මරා දැමූ මිනිමරුව තමයි ඒ නිවසේ තිබිච්ච රත්තරන් සහ මුදල් රැගෙන අර ඒ ගෙදර තිබිච්ච පාපදියත් අරගෙන පාරේ තල්ලු කරගෙන ඉති. මම ඒ වෙලාවෙම ආපසු අහපු ප්‍රශ්න තමයි මේ පුද්ගලයා පියවි සිහියෙන් සිටින පුද්ගලයෙක්ද එහෙම නැත්නම් යම් කිසි මත් ද්‍රව්‍යකින් මනස විකල් කරගත් පුද්ගලයෙක්ද? ඔව් ඇත්ත වශයෙන්ම ඔහු මත් ද්‍රව්‍ය වලින් මනස විකල් වෙච්ච පුද්ගලයෙක්.